Adi Javati DSI Tires. DSI Tires. Any bike, one tire. රජයේ රටේ ආර්ථිකය පිළිබඳ සැබෑ තත්ත්වය සංගවා විකෘති තත්ත්වයන් නිර්මාණය කර ජනතාවට తాවකාලික සහනයක් ලබා දීමට උත්සාහ දරන බවට උත්තර ලංකා සභාගය චෝදනා කරනවා. දැන් ලංකාවේ ආර්ථිකය 2023 4.2 කින් පමණ හැකිලෙනු ඇති බව ලෝක බැංකුවේ ගණන් කිරීම අනුව කියලා තියෙනවා. නාගරිකව දුප්පත්කම 3 ගුණයක් වෙලා. ග්‍රාමීයව දුප්පත්කම 2 ගුණයක් වෙලා. IMF කියලා තියෙන්නේ මේ අර්බුදයෙන් නිසා ඇතිවෙන අමාරුකම් අනුපාතිකව බෙදා හරින්න කිය. ඇත්තට ක්‍රියාත්මක වෙන්නේ ඇති කෙනාටත් නැති කෙනාටත් එක හා සමාන බරක් එකතු කිරීමයි මිල වැඩි කිරීම තුලේ. මහ බැංකුවේ හිටපු අධිපතිවරයා අජිත් නුවාට් කබ්රාල් මහත්තයා ඔහු දැන් දවස් දෙකකට කලින් කියනවා මේ ඩොලර් සංචිත වෙන්නීමත් ඩොලරේ මිල අඩුවීමත් කෘතිම කරන දෙයක් කියලා. එක වශයෙන් ඔහු කියනවා 125ක වගේ අධික පොලියට ඩොලර් මිලියන 3400 අරගෙන මේ ඩොලරේ මිලිය කෘතිමව අඩු කරලා තියෙනවා කියලා. ආර්ථික විද්‍යාවේ භාෂාව දෙන හොට් මනි. ඒක නිසා මේ කෘතිමව ඩොලරේ මිල අඩු කිරීම සිද්ධ වෙන්නේ ඒ කෘතිමව සහ ව්‍යාජ ලෙසින්ද කියන කාරණාව මහ බැංකුවේ අධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා රටේ ලිදරව් කළ යුතුයි. විකෘති තත්ත්වයන් නිර්මාණය කරලා විකෘතියක් පෙන්වලා මේ ජන සමාජය తాවකාලික සහනයක් දීලා ඔවුන්ගේ අභිප්‍රායන් වලට යන උත්සාහයක් තමයි පේන්න තියෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.